අපේ ජීවිතයේ සිද්ධ වෙච්ච අහඹු සිදුවීම් අපි ග්‍රහණය කරගෙන මේ පැත්තට හරවා ගත්තු දේවල් අපේ පැත්තට පොසිටිව් කරගෙන තියාගත්ත දේවල් ඇත්තටම මේ මම වැඩ කරනවා මාධ්‍ය ආයතනයක වැඩ කරලා ඉවරලා මම එතනින් ඉවත් වෙලා එළියට ඇවිල්ලා ආරම්භයක් හැටියට බොහොම පොඩි වෙළඳ දැන්වීමක් නිෂ්පාදනය කරනවා ඒක ඇවිල්ලා ෂූට් කරලා අර මේ කරන හේකුත් නෙමෙයි ග්‍රැෆික් වලින් මගේ යාළුවෙක් ලව්ව හදාගෙන මම්ම වොයිස් කරලා ඒකට පොඩි ගාණක් වියදම් වෙනවා ඒක يام كيسي كأنك تودا هنا كده مهمي تانو كو ماما روبيال باندا هاك بيتر بيا دان كلا استوديو ولد ديل اره مه كلي ولا دان مي يالو انجين لبنا هني سبورت سايو كيو هو ايكاني استوديو ايكات بودي ولا وكده ادو بتر ايك ماما هو يسه كده دالي بره ولا ايد بس اي يالو ولا هو مهدي كات هذا اجينا باندا هاك تكر كأنه ودي تين روبيا هاد داس بانسي كرات دا هاك بيتر بودي لابي اتي انا دينو بودي لابي اتي اجينا دينو تي هما ودي دكتو نا كرات بس අර ඒව දකින්න අය ඊට පස්සේ කතා කරන්න පටන් ගත්තා ආ මේ ලකා කරපු වැඩක් නේ කියලා දැන් ඕක Facebook එකේ දාලා ප්‍රොමෝට් කරගන්නවනේ එහෙම එහෙම පටන් ගත්තු වැඩේ දැන් ওই ග්‍රැෆික් වැඩ වලින් පටන් ගත්තු එක ෂූට් කරලා කරන තැනට පොඩ්ඩක් ඔන්න එනවා සාමාන්‍ය මට්ටමක මේ ලොකු ක්ලයන්ට්ස් ලා නෙවෙයි ඊට පස්සේ මායි මගේ මාදව අදටත් මගේ මේ YouTube එකේ පවා කැමරා කරන්නේ යෙදෙන්නේ මාදව මේ අපි ටීවී කමර්ෂල් එකක් කරනවා කෝච්චියේ ගිහිල්ලා අනුරාධපුරයට කෝච්චියේ ගිහිල්ලා කැමරාව දාන කෝච්චියේ ගිහිල්ලා ඉවර වෙලා එහෙන් අවශ්‍ය කරන සමහර දේවල් හොයාගෙන කරගෙන ඒක ෂූට් කරගෙන ඇවිල්ලා එඩිට් කරලා වෙළඳ දැන්වීමක් කරනවා ඔතනින් තමයි අර ෂූට් කරලා කරන වැඩේ පටන් ගත්තේ ඉතින් එහෙම එහෙම හිමින් හිමින් පටන් ගත්තු දේ අද වෙනකොට ලකයිසික පටන් ගන්නත් කලින් තමයි අපි දෙවන්ත මට්ටමේ වෙළඳ දැන්වීම පවා කරන්න පුළුවන් ගමක් ලැබුණා ඊටත් පහු කාලිනිය තමයි 2017 තමයි ලකයිසිකේ පටන් ගන්න ඊට කලින් මෙද පරපතල ගණේ වෙලඳ දැන්වීම කළා දැන් මේ එතෙන්ද මගේ බිරිඳ මෙච්චර සුදුසුයි කියන දේ කොහොමද මේ එයාගේ කලමනාකාරීත්වය ඒක දැනුනේ ඒක ඉබේම සුදුසු වෙලානේ තියෙන්නේ දැන් බලින් ගත්තද අමතෙන් දාන්න දෙයක් නැහැ වැඩක් පටන් ගනිද්දී දැන් සමහර වෙලාවට ඇත්තටම මේ වැඩේ කතා කරගෙන යනවා වැඩේ කතා කරගෙන යද්දී ක්ලයන්ට් එක සමහර වෙලාවට ඕන වෙනවා වැඩේ කරන්න දැන් හිතන්නකෝ 10 වෙනිදා වෙද්දී ඔන්න යා යන්නත් ඕන 5 වෙනිදා වෙනකනුත් ඇඩ්වාන්ස් නැහැ දැන් මම කල්පනා කරනවා 10 වෙනිදා වෙද්දී ඔන්න යා යන්න නම් අඩුම තරමේ මේක 5 වෙනිදාවත් ෂූට් කරන්න ඕන නැත්තම් මට මේක දෙන්න විදිහක් නැහැ බැරි වෙලාවත් 10 වෙනිදා පහුනොදී මේ යකු මේක එපයි හෙද්දන්නේ නැහැ හරි කමන්න නැහැ කියලා සමහර වෙලාවට මම සල්ලි හොයාගෙන වැඩේ කරලා දෙනවා ඇඩ්වාන්ස් සමහර වෙලාවට හම්බෙන්නේ එක්ක ෂූට් එක දවසට උදේට නැත්නම් ඊට පහුවද සමහර වෙලාවට දැන් ඒ හොයාගන්නේ ගානටමනේ දන්නකෝ එදා දවස පරිමහ ගන්න 1,05,000ක් 10ක් ඔය හරි රෝලක් ගහලානේ හොයාගෙන ඒ හොයාගන්න ගාන මදි වෙන වෙලාවල් තියෙනවා සමහර වෙලාවට ඇත්තටම ඉතින් මම දන්නෙත් නෑ මෙයා දැන් ෂූට් එක අස්සේ මම ඩිරෙක්ට් කරන අස්සේ එහෙම එකක් ආවොත් ඉතින් මුදල් ප්‍රශ්නයක් ආවොත් එහෙම ඒක ඇත්තටම නිර්මාණයට අහන්න අනිවාර්යෙන් ඔව් හරි අමාරුයි ඒක සමහර වෙලාවට ඉතින් මම දන්නෙත් නෑ මේ ප්‍රශ්නේ විසඳලා ඔව් ශාලිකා ඇත්තට මේ දේ කොහොමද කරන්නේ එතකොට මෙයා සේල්ස් ජොබ් එකක් කරේ මම පොඩි ෂොප් එකක වගේ ජොබ් එකක් කරා එතකොට මේ එතකොට කැලණිය ඒරියා එකේ තමයි වැඩ කරන්නේ ඒ දැන් අපි දෙන්න ඉතින් කතා වුණාට පස්සේ මෙයා කාමරයක් බලලා තිබ්බා ඒ එලෙන් එකේම ඊට පස්සේ මාවත් එක්කන් ගිහිල්ලා පෙන්නුවා එහෙම තමයි තිතන හොයාගත්තේ සේවත බලා ගියා සුදු නුඹටම පෙවිලා නුඹගෙන ගියා හිතම 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 නැසුනා සේවත බලා ගියා සුදු නුඹටම පෙවිලා لا
ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍ය සහ වැඩසටහන් නැරඹීමට සිරස TV YouTube නාලිකාව දැන්ම subscribe කරන්න.